රස අවොයිඩ් කරනවා කියලා ඔව් නමුත් shopping mall වලට ගියාම අපි යම් කිසි බඩුවකට අත දික් කරන්නෙම ඒ ඒකේ රස ඔව් සිහි ගන්ව ගමනනේ. එතකොට ඒකට අපිට පොඩි උපක්‍රමයක් මොකක් හරි තියෙනවද? ඒ කියන්නේ පුතාව අරින්න පුළුවන්. ඒක හොඳයි මම. නැත්තං මොකද ඒක නිකන් බාර් එකට යනවා වගේනේ බොන්න අවොයිඩ් කරන කෙනෙක්. හැබැයි කොහොම ඒ කියන්නේ ගියාම ඒ බඩු දැකලාද මේවා වෙන්නේ කොහොමද? නෑ ඉතින් ඒ බඩුව දාගන්නෙම ඒකේ රස 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 දැනගෙනමනේ. ඒ ඒ බඩුව අපි චූස් කරන්නෙම. හැබැයි ඒක ගන්න අනිත් ළමයින්ටනේ. නෑ ඒ කියන්නේ ඒක වංචනිකයි ස්වාමීනි. එහෙම හිතනකොට. හරි හරි තමන් මොකද ඒක තමන්ට ටෙස්ට් කරන්න ලැබෙනවා කියලා දන්නවා. ඒ කියන්නේ කොහොම හරි හරි. ඒක හොඳයි ස්වාමීනාස මේ මහත්යව හරි ළමෙක් හරි යවන එක තමයි. හැබැයි එතකොට ඒක මම සෙල්ලමරි මං හිමිනා ගස්සන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පින්වතුනි. ඔව් ඒක පවක් වෙන්නේ නැහැ නේද? ඒතර එයාව යවනකොට අපි නිකන් කියන්නේ මම මේ වගේ කවදාවත් ප්‍රශ්න ඇහුවේ නැහැ. ඒකයි වැදේ. වංචනික වෙලා බෑ. කියන්නේ ඒ කියන්නේ වංචික වෙනවා කියන්නේ අර අර නොපෙනෙන කට්ටිය ඉන්නවා. ඒ තේරෙනවා නේද? ඒ කියන්නේ සමහරට ඒගොල්ලන් තමයි කෑම අර මොන හරි රස ගන්න. දැන් අපි මං කියන්නේ මේ අපි කාගෙත් තියෙනවා එහෙම. සමහරට මගේ ඉඳ ඇති ක්‍රිකට් වලට කැමති ස්පිරිට්. මොකද මං ක්‍රිකට් බලන්න කැමති. සමහරට දැන් ශ්‍රී ලංකාවට බෑ මට. තාමත් මං කිව්වා අර මහත්තයාට නම් මං කැමති. මොකද මේ යට මම බොහොම ආසාවෙන් කොහොම හරි ඔය shopping කරන්න ඕනේ. කියන්නේ තමන් ගිහි ජීවිතේ ඉන්නකොට ඒවා කරන්න ඕනේ දේවල් ඒවා මගරින්ද බෑ. මොකද දැන් මාත් එක මෙහෙම යනවා කියන්නේ මේ මගේ මේ ගමන කියන්නේ කමාන්ඩෝ ගමනක්නේ. මේවා කඩාන 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 කරන හැබැයි ඒ ස්පිරිට් එක ලැබෙන්න ඕනේ. මොකද එදා සෝවාන් වුණා කට්ටිය ගිහි වින්දගෙන. ඒතර අපිට මේක වෙන්න ඕන නම් අපි මොන හරි ලොකු මේකක් කරගන්න ඕනේ කියන අදිෂ්ඨානය තියෙන්න ඕනේ අනිවාර්යයෙන්. හැබැයි try එකක් දැන් ඔම හිතන එකත් හොඳයි. ඒවා උපායක් මොන හරි හිතන්න ඕනේ. කොහොමද මම මේක avoid කරන්නේ? හැබැයි අනිවාර්යෙන් මම දන්නවා මෑනියන්ට මේ යන්න වෙනවා ඊළඟ shop කරන්න. ඔක කිව්වට කවදත් වෙන්න දන්නේ. මොකද ඒක ජීවි පෞල් ඒක අනිත් පැත්තේම අවස්ථාවක් නේ. ඒක තමයි හොඳ challenge එකක් පින්වතුනි. මම දන්නවා ඒක ස්වාමීන් වහන්සේ දන්නු රක්කිත ස්වාමීන් වහන්සේ. දන්නවද රක්කිත ස්වාමීන් වහන්සේ කියලා මේ ඒ තමයි ඔස්ට්‍රේලියාවේ වැඩිය. අපිත් එක්ක හිටියා මේ පොල්ගස් දුවාරණි. ඒ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේගේ ලස්සන ප්‍රැක්ටිස් එකක් තිබ්බා. ඒක මම උපාසක. හැබැයි මම හරිම දේවල් කරා ස්වාමීන් වහන්සේට. මොකද මම ජර්මන් ස්වාමීන් වහන්සේත් එක්ක බොහොම අර නිකන් ඒ ස්වාමීන් වහන්සේ මට හරියට උදව් වුණා. ඒ රක්කිත ස්වාමීන් වහන්සේ හරිම අන්ඩර්ස්ටෑන්ඩින්. මම තරුණ හාමුදුරනේ උපාසක මාත්‍ය. බොහොම තදින් භාවනාවටදී මම එක එක ඒ කාලේ හාමුදුරන්ටත් වැඩි උදව් වෙන්නේ නැහැ. මම මේකම කරනවා ඉතින්. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේක මම දැක්ක එකපාරක් දැන් ස්වාමීන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලාට මේ දැන් මොන හරි කියන ස්ටෝර් එකේ මේක තියෙනවා එහෙම ගේන්න කියලා. ඉතින් අපි ස්වාමීන් වහන්සේ ඒ ගේන්න කියූප එක ගන්නෙ නැහැ ස්වාමීන් වහන්සේ. සමහරවිට බලන්තන්නේ තේරෙන්නේ දෙයක් කියන්නේ. ඒකට ඒක සේවාව කරනවා. ඒක හරි ලස්සන එක්සැම්පල් එකක්. ඒ සේවාව කරනවා ඒක මේවා කරනවා. හැබැයි ස්වාමීන් වහන්සේ ඒතර පිරිසුදුයි. එතන කරන්න ඕන යුතුකම කරනවා. හැබැයි ඒක විශේෂයෙන්ම ඒක භාවිතා කරන්නේ නැහැ. ඉතින් අර එහෙම Tamanට මේ මොකක් හරි ඒක තද ඩිටර්මිනේෂන් එකක් තියෙනවනේ නෑ මම මේ මොනවාද හරි මගේ පුතාට මේක ඒගොල්ලන් මෙහෙම කැමති. ඒගොල්ලන් හිතලා දැන් සමහරකට මගේ පියතුමයි අම්මයි තාත්තයි වරණාසි මගේ දායක කට්ටියක් මන් දන්නේ මගේ කියන්නේ හොඳ නෑ මේ දායක කට්ටිය ෆෝස් කළා මේ ෆෝස් කළා arrange කළා මාව පැටලවම මේකකට දැමුණා මේ ගිය බස් වල. හැබැයි අනේ ඒගොල්ලන් පින් සිදුන දැක් කරා කොහොමවත් මගේ දෙමාපියෝ එහාට ගෙනල්ලා. ඉතින් දැන් මගේ දෙමාපියෝ වයසයි කොහොම හරි ඉන්නකොට දැන් ඒගොල්ලන් ළමයි වගේ දැන් වයස යනකොට ළමයි වගේ. ඉතින් අපි මල්ලි ඉන්නවා ගන්න කොහොම හරි මේ දැන් හැබැයි මගේ දැන් මේ තියෙන මනසත් එක්ක ලේසි මට දැන් ටිකක් ඉස්සර වගේ ඉන්නවනම් ටිකක් තදයි දැන් මෙහෙම මෙහෙම මොන හරි නියක් සැර වෙනවා. ඉතින් තාත්තට අසනීප වෙලා තිබ්බ මොනවාද නියුමෝනියා වගේ මොකක්ද දෙයක් හැදුණා. ඉතින් මම මේවා කරා බෙහෙත් අර මේ මම ඊටට තව කුටියක හිටියේ වරණාසි වල ඉතලා පියතුමාට ඒ සාත්තුත් කරා මම ඒ වෙලාවේ. එහෙම කරලා ඉවර වෙලා දැන් පියතුමා මොනවද ඉල්ලනවා මොකද කියන්නේ අර මොකද්ද කූල් මොනවද ඩ්‍රින්ක් එකක් ඩ්‍රින්ක් එක කියන්නේ යාගේ එක කැමති මම එයාට විශේෂ මේක හොයාගෙන අර කැපකරුට හරියම කියලා ඒක විශේෂ මේක මම හොයාගෙන මේවා කර දැන්
දැන් එයාට දැන් මෞතුමිය දකින්නකොට ඒක ඔබ එයාට හොඳ නෑ කියලා. හැබැයි මං කියන්නේ කමන්නේ නෑ. මං මේ මමයි අරන් උත්තාවේ. ඉතින් ද සමාගලට Tamante එක පුළුවන් වෙනවා එයාගේ ලෝකෙකට යන්න. ඒ කියන්නේ මේ පුද්ගලයාගේ අනු හැබැයි තමන් වතුර වගේ වෙන්න වෙනවා එතකොට. වතුරට ෂේප් එකක් නෑනේ පින්වතුනි. එතකොට දාන වාජනේ මොකද්ද? ඒ වාජනේ අනු මෙයා වෙනවා. ඒ එතකොට එයාට ඒක එයාට උදව් වෙන. හැබැයි ලොකුවට සිල් කැඩෙන එකක් නම් ඒක එතනදී තමන් ෆර්ම් වෙනවා. හැබැයි නැත්තම් ඒ පුද්ගලයාට එයාගේ අනු එයාගේ මට්ටමින් ඉතින් අර ඒක කරන්න පුළුවන්. ඒ අයට කෑම මේවා කරනවා නම් ඒ අයට සුදුසුදේ. එතකොට මම ඒක මං ගන්නෙ නෑ. මං ගන්න නෑ කියන්නේ කොහොම වළඳන කෑනු වෙලාවේ තරේක සම ස්ට්‍රික්ට් වෙන්න ඕනේ. තමන්ගේ ඒක මනසෙම තියෙන ගන්න ඕනේ ඩිසිෂන් එකක්. එමය ප්‍රතිවික්ෂා කළත් මදි තමන් ඊට පස්සේ භාවනා සුවයක් විඳින්න ඕනේ. ඒතර ඒ සුවයට ඩිස්ටර්බ් වෙනවා කියලා දන්නවනේ ප්‍රතිවික්ෂා කරේ නැතිකොට තේන්නද? දැන් මේ කැම රස ගත්තාම අර සනීප පා වෙනවා වගේ සුවේ නැහැ කියලා දැනගත්තාම එතකොටනේ මේක ප්‍රශ්නයක් වෙන්නේ. දැන් හදිසි අපි ප්‍රතිවික්ෂා කළත් අර සුවේ නැත්තම් වැඩි කල් පවතින්නේ ආයි කැම රස විඳින්න හිතෙනවා. මොකද තමන්ට ඉහළ රසයක් එක්ස්පීරියන්ස් වෙන්න ඕනේ අර රසය අතහැරෙන්න. ඒකයි මම එදා කිව්වේ අර කැම ගන්නත් දවල් කාලේ බලමු කියලා. එතකොට ඒක දවල් කාලේ ප්‍රැක්ටිස් එක ඉතින් මේකට හැබැයි ශ්‍රද්ධාවකුත් ඕනේ. මොකද මේක ටිකක් වීරියකින් තමයි ඒවා එක්ස්පීරියන්ස් වෙන්නේ. නිකම් මෙහෙම ලාවට කරාම ටිකක් එතකොට හොඳට ඒවා ලැබෙනවා. ඊට පස්සේ තව හයියක් තියෙනවා ඒවා මේන්ටේන් කරන් යන්නත්. මොකද බර තියෙන්නේ අපේ හිත අර කාම ලෝකෙටම බර වෙන එක තමයි සාමාන්‍යයෙන් බර තියෙන්නේ පල්ලෙහාට. හැබැයි අදින්දන් try කරන්න පුළුවන් කට්ටියට. ඇද බලන්න දැන් ඒවා control කරාම ඔක්කොම තමන්ගේ relationships ඔක්කොම shock වෙනවා. ළමයින්ට ඒ බැඳීම් ටික අඩු වෙනවා. ඒතකොට ඒගොල්ලන් සැර කරන්නේ නැහැ. ඒගොල්ලන්ට ඒක confuse වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් වෙනවා. ඒගොල්ලන්ට යන්න ඕන පැත්ත අපේ ඒවා තල්ලු කළා දාන්නේ නැහැ. අපේ කියලා හිතන්නේ නැහැ. මගේ කියලා බදාගන්නේ නැහැ. ඒතර අනිත් අයගුණත් මොන හරි එකක් වුණොතින් මහත්තුරු අතර හරි නෝන්ලා අතර හරි ඒක යාව තේරුම් ගන්න පුළුවන්. යාට වෛර බැඳලා තව වද දෙන්න යන්නේ නැහැ. ඒ කියන්නේ ඒ වගේ ඒ කියන්නේ තමන් ඒ කියන්නේ ඒගොල්ලන් මිනිස්සු ඔක්කොම පුදුම ආදරයක් හිතේ තමන්ට. මොකද තමන් අනිත් අයට සනසීමක් දෙන කෙනෙක් වෙනවා.